දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 331 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 248 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 49ක්. ඊට අමතරව මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 103 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88237ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කිරීම 84968 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2737 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 105ක් තුල පුත්කලින් 10411 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 5543ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොච්චිකඩේ, පමුණුකම, යාපනය, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ යටතේ පාලනය වන කොටගල දමිළ මහවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා. එම ආසාදිතයින් සිව් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළේ. පාසල් නිවාඩු සමයේ මෙම ආසාදිතයින් සිව් දෙනා හඳුනා ගැනීම හේතුවෙන් එම පාසල තාවකාලිකව වාසා දැමීමට අවශ්‍ය නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පසුගියදා තහවුරු වූ COVID ආසාදිත පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.